අයබෝවන් ජීවිතේ නිමාවක් නැති අවුල් තැවුල් අතරේ ජීවිතය වෙනුවෙන් ජීවිතේ එකම පොරබදින අපිට ඒ අවුල් තැවුල් නිවා ගන්න හොඳම මාර්ගයක් තමයි කලාව කියලා කියන්නේ. ඉතින් සකල කලාවන් අතරින් ඔබේ මගේ ජීවිතවලට අපේ හදවත්වලට ගොඩක්ම සමීප ගීතයත් එක්ක ජීවිතේ දුක සතුට හිමිවීම අහිමිවීම මේ හැමදේම උපේක්ෂාවෙන් දරාගෙන ආනන්දයෙන් ප්‍රඥාවට යන්න අද දවසේදීත් මේ රාත්‍රියේ රසානන්දය අහන්න දකින්න විඳින්න අපි ඔබට මේ විදිහට ආරාධනා කරනවා. පන්හිඳෙන් ගිලිහුණු පදවැලක රසාරුත සොයා යන අද දවසේ රසානන්දය බොහොම රසවත් වේවි. මොකද රසානන්දයේ මේ හෝරාව අර්ථවත් රසවත් හෝරාවක් බවට පත් කරන්න ඔහුත් ඇයත් අද දවසේ රසානන්දයත් එක්ක එකතු වෙන නිසා. මුලින්ම මම ඔබට ඔහු කවුද කියලා හඳුන්වලා දෙන්නම්. ඔහු ගැන ඔබට එක එක විදිහට මට හඳුන්වලා දෙන්න පුළුවන්. මොකද ඔහු කලාවේ බොහෝ තැන් ස්පර්ශ කර නිර්මාණ ශිල්පියෙක්. හැබැයි මුලින්ම මම ඔබට අද දවසේ ඔහු මේ විදිහට හඳුන්වා දෙන්නම්. මම හිතන්නේ නිර්මාණ ශිල්පියෙක් විදිහට මේ වසරේ වාසනාවන්තම උපන්දිනය සැමරුවේ ඔහු. වාසනාවන්තම උපන්දිනය විතරක් නෙවෙයි ආඩම්බරකාරම උපන්දිනය සැමරුවෙත් ඔහු. ඔහුගේ උපන්දිනය ඉදලා තිබුණේ නොවැම්බර් මාසයේ 21 වෙනිදාට. එදිනම ඔහු සම්මානයෙන් පිදුම් ලැබුවා. එදින කොළඹදී පැවැත්වුණා රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල. එහිදී ඔහු වසරේ ප්‍රශස්තතම ගේය පද රචනාව වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබුවා. සම්මානනීය ගේය පද රචක නාරද විජේසූරිය. ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. ආයුබෝවන් මම. ඇත්තටම මට අහන්න හිතෙනවා වැඩසටහන ආරම්භයේම කොහොමද මේ අත්දැකීම ඔබට දැනුනේ? උපන්දිනයේ දවසේ ඒ වගේ තෑග්ගක් ලැබුණා. සම්මානයක් හැම විටම සතුටක්. හැබැයි ලංකාවේ සම්මාන සම්බන්ධයෙන් මම ඒ තරම් ලොකු ප්‍රසාදයක නෙමෙයි ඉන්නේ. එහෙම නමුත් මට සම්මානය ලැබුණාට වඩා මම සතුටු වෙන කාරණාව තමයි මගේ නම නිර්දේශ වෙලා තිබුණේ වසන්ත කුමාර කොබවක සහ මහින්ද චන්ද්‍රසේකර කියන දැවැන්තයින් දෙන්න එක්ක. ඒ වගේ ගීත සුභාවිත ගීත ක්ෂේත්‍රයේ මහා විශාල වනස්පති රුකක් වගේ කෙනෙක් ළඟ හිටගන්න ලැබිච්ච එකත් වාසනාවක්. ඒ අත්දැකීම ගැන වගේ මේ සම්මානය ගැන ඒ සම්මානයට හේතුන ඔහුගේ නිර්මාණය ගැන අද දවසේ රසානන්දේ වැඩසටහනෙන් අපි කතා බහ කරමු. ඔහු පදවැල් දිගේ අපිව අතීතයට අරගෙන ආවේ අනාගතයට අරගෙන ආවේ. ඒ තුළින් මේ රසානන්දේ හෝරාව ඉතාමත් රසවත් හරවත් අපූර්ව අත්දැකීමක් බවට පත් කරාවේ. ඒ අතරේ ඇය ඇගේ හඬින් අපිව සිහින ලෝකයට අරගෙන ආවේ. ඒ සිහින ලෝකයේ ඉඳලා ඇය ආයමත් අපිව පියවි ලෝකයට අරගෙන එවි ඇගේ හඬින්. ඇය කලාව තුළ බොහොම හෙමින් පරිස්සමට ඒ සාර්ථක ගමනක් යන දක්ෂ ගායන ශිල්පිනියක්. ඇයත් සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය ගායන ශිල්පිනියක් විදිහට රසානන්දේ වැඩසටහනෙන් මම ඔබට හඳුන්වා දෙනවා. ඔබ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ යශෝදරා සිනමා පටයේ නැරඹුවා නම් ඒ සිනමා පටයේ සියලු ගායනයන් අතරින් ඔබ බොහෝ දිනකගේ හදවතේ රැඳුණු ගායනයක් තමයි නරසිංහ ගාථා කියලා කියන්නේ. ඒ නරසිංහ ගාථා ගයන්නේ ඇය. ඒ වෙනුවෙන් ඇය සම්මානයට පාත්‍ර වුණා. 42 වෙනි සිග්නීස් උත්තමාචාර්ය සිනමා සහ රූපවාහිනී සම්මාන උළෙලේ හොඳම පසුබිම් ගායනය සඳහා ඇය සම්මානයට පාත්‍ර වුණා. ගායන ශිල්පිනී ඉනෝකා අහංගම ආයුබෝවන් ඔබට. ආයුබෝවන් වෙනුකා. ඔබේ ඒ අත්දැකීම කොහොමද? ඔව් මටත් කියන්න තියෙන්නේ ඇත්තටම මම එදා බලාපොරොත්තු නොවූ සම්මානයක් මට ලැබුණේ. ඉතින් මට ගොඩක් සතුටුයි. මොකද මේ කලින් අපිට නොමිනේට්ටත් මම දන්නේ නැහැ. ගියාට පස්සේ තමයි ගිහිල්ලා නොමිනේෂන් කියද්දී නම දාද්දිත් මම හිතුවේ මට ඇති නොමිනේෂන් දාද්දිත් නොමිනේස් දාති ඇති කියලා හිතුණා. නමුත් ඒ අර නාරදයි කිව්වා වගේ මගෙත් මට වැඩි ඇත්තටම එදා නිර්දේශ වුණා සමිතා මුදුන්කොටුව ගර්සර්ප චිත්‍රපටයේ ගීතයක් සඳහා සහ දුමල් වර්ණකොල් සූරේ ගර්සර්ප චිත්‍රපටයේ සහ තව මට කවුද බාචිෂ් සුසන් ඒ අය අතරින් තමයි මගේ නම නිර්දේශ වුණේ. නමුත් මම නිර්දේශයත් මට ඇති කියලා හිතන තැනක මම හිටියේ. නමුත් මට මගේ නම කිව්වා මේ හොඳම 2018 හොඳම චිත්‍රපට පසුබිම් ගායනය ඒක එහෙම වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ඇත්තටම අදහන්නත් බෑ මට මම මේ සම්මානෙට පාත්‍ර වුණා. ඉතින් ගොඩක් සතුටුයි. ජීවිතේට අමතක නොවන අත්දැකීම. අනිවාර්යයෙන්ම. Handai, ada rasanande kata bahasa kalian, gita hana kalian, mulin mahadun wadenam obata ada rasanande sangeeten hadawada kerana ape wadaka mandalaya, keyboard wadenin pun sisi lahiru darshana, evakema box gitar wadenin nuan sampat, tabla wadenin mahish disanayaka pitteke katuna obati dinawat, bohoma wadenin aibuan kela rasanande te piligannawa. රූපවාහිනී රාජ්‍ය සම්මානය ලැබුණට පස්සේ සහභාගී වෙන පළමු රූපවාහිනී වැඩසටහන තමයි රසානන්දය. ඔබ ඒ ගැන අපිට පුංචි ආඩම්බරයක් තියෙනවා. ඒ ආඩම්බරෙත් එක්ක අපි මුලින්ම අද රසානන්දේ වැඩසටහනේ තෝරගෙන තියෙන්නේ ඔබට සම්මානයක් ලබා ගන්න හේතු වුණු ඒ ගීත නිර්මාණය හදන්නට වැහි බිඳුවක්. අපි එතනින් අද අපේ කතාබහ පටන් ගමු. මම හිතන්නේ මම ගීතේ කොහොමද ලිව්වේ කියන එක පිළිබඳව කීප වතාවක්ම කියලා තියෙනවා. මාධ්‍යයේ නමුත් ආපහු ඒක කියනවා. පුංචි කාලේ අපි වැස්සට හරි ආසයි. සමහර වෙලාවට අපේ මහගෙදර කොට තාප්පේ ළඟ වැස්ස නරඹමින් ඉන්න මොහොතේ අතේ තියෙන මොකක් හරි දෙයක් වැස්සට විසි කරනවා. ඒක ගිහිල්ලා අහුලගෙන බොරුවට අහුලගන්න යන ගමන් වැස්ස තෙමෙන්න ආසාවට. ඒතර කරන්නේ අපිට ගහලා මේ ඇදගෙන ගිහිල්ලා අපේ ගෙදර තිබුණා මේ මැද මිදුලක්. මැද මිදුලේ වතුර වැක්කිරෙන පීල්ලක් තිබුණා. වැහි වතුර එකතු වෙලා වහලෙන් ඒ පීල්ලෙන් නාවනවා. ඒක ඊට වඩා ආතල්. ඒ නිසා මම කල්පනා කළා මේ අපි පුංචි කාලේ වැස්සට කොච්චර ආසද. දැන් මිනිස්සු වැස්ස දැක්කම බේරිලා දුවනවා. කාර් එකෙන් බහලා ඉක්මනට පිලක් අඟු පිලක් හොයාගෙන දුවනවා වැස්සෙන් ගැලවෙන්න. වැස්සට අපි ආදරේ නැහැ. වැස්ස කොහොමද හැදෙන්නේ? මේ ගහකොළ පොළව තමන්ගේ ජල වාෂ්ප ටික අහසට යවලා ඒව වලාකුළු වල රොද බැඳලා ඒ වලාකුළු පාවෙලා ගිහිල්ලා નિયમિત උෂ්ණත්ව තත්වයකට ඇවිල්ලා වැහි බිඳුව වෙලා බිමට වැටෙනවා. බලාගෙන ගියම මේ වහිනවා කියන්නේ මේ සුළුපටු දෙයක් නෙමෙයි. මහ විශාල අන්තර් ක්‍රියාවක්. එතකොට අහසෙන් වැහි බිඳුවක් ගන්න මේ මහ පොළව ගහකොළ වැව් අමුණු කොයි තරම්නම් වෙහසක් දරලා තියෙනවද? ඒක අපි දන්නවනම් අපි තෙමෙයි කල්පයක් මහ වැස්සේ කියලා වැස්ස දවසක මට හිතුණා. ඒ සිතුවිල්ලත් එක්ක මම පැරණි ප්‍රේම සම්බන්ධකම් වල නවතිනවා. කොහේ හරි ගිහිල්ලා අපි නවතින්නේ ඔතනමනේ අන්තිමට. අතීතයට යනවා. ඉතින් අතීත ප්‍රේමයන් පිළිබඳව කල්පනා වෙනකොට මට හිතෙනවා මං කොච්චර කැපකිරීම කළාද? මං කොච්චර ආදරෙන් බලාගත්තද? මං මොනවද නොකලේ? එහෙම තියෙද්දිත් මාව දාලා ගියානේ. මං ඇත්තටම කරපු කැපකිරීම දන්නවනම් කවදාවත් මාව දාලා යන එකක් නෑ. ඔබ සොයාගෙන ආදුරක් විඳ අපමණ දුක්ඛඳක් දන්නවනම් යන්නේ නෑ ඔබ මා දමා මේ හැටි දුරක්. මට විතරක් නෙමෙයි ආදරය කරලා පරාජය වුණු හැම කෙනෙකුටම මේ අත්දැකීම තියෙනවා. ඔබට තියෙනව නේද? අනිවාර්යයෙන්. කිසරයක් එහෙම පරාජය වෙලා තියෙනවද? හැමෝටම තියෙනවනේ එකපාරක් හරිනේ. හරි මං ඇහුවේ නොම්මරේ. හොඳයි. කොහොම නමුත් අපි හැමෝටම තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ ඕකගේ. මේ කොහොම නමුත් අපි හැමෝටම මේ පරාජය වීම තියෙනවා. ඒ පරාජය වීම තමයි සුන්දර. ආපහු හැරලා බලනකොට පරාජය වුණු ආදරයන් අපිට මහ විශාල දෙයක් ගෙනත් දීලා තියෙනවා. දිනාගත් ආදරේ වැඩක් නෑ නේද? ඒකේ කිසිම පළක් නෑ නේද? නොලැබුණු දේ තමයි ලස්සන. කොහොම හරි මම මේ ගීතය ලිව්වේ යෞවන ප්‍රේමය පිළිබඳව. පසුව තාත්තා ටෙලි නාට්‍යයේ තාත්තා බලාගෙන ඉන්නවා පුතා එනතුරු හිරගෙදර. පුතා ආවේ නැහැ. තාත්තා දරුවා හදන්න වෙච්ච මහන්සියත් එක්ක මේ ගීතයේ අර්ථය සමපාත වෙනවා. එහි අධ්‍යක්ෂකවරයා සහ මා මිත්‍ර මේ සංගීතයේ අධ්‍යක්ෂණය කරපු රෝහණ ධර්මකීර්ති මට නොදන්වා බලහත්කාරයෙන් අනවසරයෙන් මේ ගීතය අරගත්තා ටෙලි නාට්‍යයට පොඩි වෙනසක් කරලා. ඒකේ වන්දිය තමයි මේ සම්මානය. ඇත්තටම උඹාර මේ යෞවන ප්‍රේමය ගැන අර පරිසරයේ පුංචි පුංචි සිද්ධි එකතු කරලා අපූර්වට ගීතයක් නිර්මාණය කළා. ඒක තාත්තගේ ආදරයටත් ගැලපුණා. ඔව් ඒකට ගැලපුණා. නමුත් මම තවමත් ආස මේ ප්‍රේමයට. අර අපි යෞවන වයසේ ඉන්න හින්දා ඒකට තමයි කැමති. මේ උපන් දිනේට සුබ පැතුම් එක්කරන අතරම මේ වයස දැනගන්න පුළුවන්ද? මේ හරි කමක් නැහැ. අර අපිනුත් ඉලක්කම ඇහුවනේ නේද? නෑ මට කියන්න පුළුවන්. කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. දැන් මට 29ක්. හොඳයි එහෙනම් තව නිර්මාණ ගොඩාක් කරන්න පුළුවන් මේ තව ගොඩක් අද තියෙනවා තරුණ හදවතත් එක්ක හරි ඒ ගීතය අපි අහමු මේ ඔය තාත්තගේ ආදරය ගැන කතා කරනකොට මට මේ ඔබ නිර්මාණ ශිල්පියෙක් විදිහට ගේපද රචකයෙක් විදිහට මේ කාරණේ අහන්න හිතෙනවා අපේ මේ ගීත සාහිත්‍ය ඇතුළේ තියෙනවනේ පියසෙනෙහසට කවුගේ ලියුණාමදී කියලා ඒ ගැන ඔබේ අදහස මොකක්ද ඔව් ඒක ඇත්ත ඒකට හොඳ හේතුවක් තියෙනවා තාත්තලාගේ ආදරය අප්‍රකාශිතයි මම හැමතිස්සෙම මේ සම්බන්ධ කතා කරද්දී කියන කතාවක් අපේ තාත්තලාගේ ආදරය තේරෙන්නේ තාත්තා මැරිලා ටිකක් කල ගියාට පස්සේ අපි තාත්තලා වුණාට පස්සේ ඒකෙත් කාලයකට පස්සේ මොකද අපේ දරුවෝ අපි කියන දේ තේරුම් ගන්න නැති වෙලාවේදී අපි ඒගොල්ලන්ට කොච්චර ආදරයද කියලා ඒගොල්ලන්ට තේරෙන්නේ නැති මොහොතේදී අපිට මතක් වෙනවා අපිටත් තාත්තා මේ වගේ ආදරය කරන්න නැති නේද කියලා තාත්තලාගේ ආදරය අප්‍රකාශිතයි කියලා මම කියන්නේ අම්මලා ආදරය කරන්නේ වචන වලින් කතාවෙන් මතු පිටින් ප්‍රකාශ කිරීමෙන් මම කියන්නේ ඒගොල්ලෝ අභ්‍යන්තරයෙන් ආදරේ නැහැ කියන එක නෙමෙයි ඒගොල්ලන්ගේ ආදරේ ඇතුලේ ඉපදිලා එළියට ගලනවා ඒගොල්ලෝ බදා ගන්නවා වැරඳ ගන්නවා ඉඹිනවා අඬනවා කියනවා මං ආදරේ කියලා තාත්තලාගේ ආදරේ දරුවා මතින් එළි ඇතුලට එන එකක් දරුවා දිහා බලාගෙන ඉඳලා දරුවා කරන දේ බලාගෙන ඉඳලා එයාගේ ඇස් දෙකෙන් දැකලා ඇතුලට ගිහිල්ලා හදවතේ ගැඹුරේ තැන්පත් වෙන දෙයක් එතකොට තාත්තලාගේ ආදරේ ඊයම් බරුවගේ ඇතුළේ හිර වෙලා තියෙනවා. ඒකේ වේදනාවේ හිර වෙලා තියෙන ආදරේ තරම ප්‍රකාශ කරගන්න දන්නේ නැතුව ප්‍රකාශ කරගන්න බැරුව තියෙන එක දන්නේ තාත්තලා විතරයි. ආසියාතික පිරමිඩ්. ආසියාතික නෙමෙයි මුළු ලෝකෙම පිරමිඩ් තියෙනවා 아무තු ගර්වයක්. 아무තු අහංකාරකමක්. ඒ නිසා ඕන් කැමති නැහැ තමන් ආදරේ බව අනිත් අයට පෙන්වන්න. මං ආදරෙයි කියලා කියන වචනේ කියන්න හරි අපහසුයි. ඒ ආදරේ පෙන්වන්න ඒගොල්ලෝ කැමති නැහැ. ඒ ගර්වය නිසා ඒක හිර කරගෙන ඉන්නවා. සමහර වෙලාවට කෑ ගහලා බැන්නට හිත ඇතුලේ ආදරය තියෙනවා. මට මේ වෙලාවේ මතක් වෙනවා මේ කුවේට් වලදී මට හම්බෙච්ච මිනිස්සෙක්. ඒ මිනිස්සයා කියනවා එයා දැන් මැරිලා. එයා මට කියනවා දැන් අවුරුදු කීපයකට පෙර මහත්තයෝ අවුරුදු 22ක් මම මේ රටේ. මගේ දුවට අවුරුදු 3 කාලේ තමයි මං එහෙන් ආවේ. කන්න බොන්න අඳින්න ඉගෙන ගන්න හැම සැප සම්පතක්ම මං යවුවා. දරුවා හොඳට ඉගෙන ගත්තා. දැන් කසාද බන්දලා දෙනවා. මට දරුවව ඉඹ ගන්න තුරුල් කරගෙන ළඟට තියාගන්න හැකියාවක් නැති එක තමයි මගේ ජීවිතයේ තියෙන ලොකුම දුක කියලා එයා ඇඬුවා. අවුරුදු 3ේදී එනකොට දරුවා තුරුල් කරගත්ත තාත්තට ඊට පස්සේ දරුවා තුරුල් කරගන්න බෑ ආපහු යන දරුවා වැඩි වියටපත් වෙලා ලොකු ළමේ ලොකු ගැහණු දරුවෙක්ව තුරුල් කරගෙන තාත්තා කෙනෙක් හුරතල් කරන්න අපේ සමාජයේ බෑ. ඒ වේදනාව එයාට තියෙනවා. මම හරි ආසයි මගේ දුව ළඟට අරන් තුරුල් කරන් ඉඹ ගන්න. මට ඒක කරන්න බෑ කියලා. තාත්තලා එහෙම තමයි. හැබැයි ජීවිතේ සමහර තැන් අපිට තියෙනවා තාත්තලාගේ ආදරය වැඩිපුර දැනෙන. අර ඔබ කිව්වා වගේ සමහර විට ඒ වෙනකොට තාත්තා අපිත් එක්ක නැති වෙන්න පුළුවන්. හොඳයි මේ ගීතය මුලින් ගායනා කරේ ගායන ශිල්පී කරුණාරත්න දේවුල්ගෙනී මහත්මයා ඊට පස්සේ තෙලිනාට්‍ය වෙනුවෙන් ගීතය තෝරා ගන්නකොට ධනුක දේශප්‍රිය තමයි ගීතේ ගායනා කළේ ඉනෝකා අහංගමගේ හඬින් අපි ගීතය අහමු Yesu yakin adurak Wind apamana duk kadak Dannawa nam indine ob ne widin heti kala රසානන්දේ වැඩසටහනේ අද දවසේ දෙවෙනි ගීතයේ විදිහට තෝරාගෙන තියෙනවා යුග ගීතයක්. ගායන ශිල්පී අබේවර්ධන බාලසූරිය සමගින් ගායන ශිල්පිනී නිරංජලා සරෝජිනී ගැයූ ගීතයක්. සාමාන්‍යයෙන් අපේ සංස්කෘතිය ඇතුලේ මුලින්ම ආදරේ ප්‍රකාශ කරන්නේ පිරිමියානේ. කාන්තාව ටිකක් සාමාන්‍යයෙන් කාන්තාව ටිකක් පසුබට වෙනා මුලින්ම ආදරේ ප්‍රකාශ කරන්න අර සංස්කෘතිය නිසාම සමහර වෙලාවට ඒ ආදරේ හිත ඇතුලේ තියාගෙන ඉන්න කාන්තාවුනුත් ඕනතරම් ඉන්නවා. එහෙම නැද්ද? මම විරුද්ධයි ඒකට. සාමාන්‍යයෙන් පිරිමියාගේ හිත ඇතුලේ ආදරේ ජනිත කරවන්නේ කාන්තාව. එයා ප්‍රකාශ කරන්නේ නැතුව අප්‍රකාශිතව හැම දානවා. ඒක තමයි විදිහ. එයා අනිත් එක්කෙනාට හිතවල නිහඬව සද්ද නැතුව ඉන්නවා. එතකොට පිරිමියා බලාගෙන ඉඳලා පිරිමේ මොඩයි සංසන්දනාත්මක පිරිම මොඩයි අර හිතවනවා හිතවල තේරුන්නේ නැහැ වගේ දන්නේ නැහැ වගේ ඉන්නවා. එතකොට පිරිමියා හිතනවා මට තමයි මේක හිතුනේ කියලා බොහොම අමාරුවෙන් මොකක් හරි ක්‍රමයක් හදලා මේක ප්‍රකාශ කරනවා අහනවා. ඇව්වම කාන්තාව ඒකට අකමැති බවක් Taman කැමැති බවක් පෙන්වන්න නැතුව පොඩා අගේ කරනවා. ඔව් ගණන් උස්සනවා. පිරිමියා පස්සෙන් එනවා. එයා පස්සෙන් එනවා දැකීම කාන්තාවට හරි ආනන්දයක්. ඒකෙන් එයා සතුටු වෙනවා මගේ පස්සෙන් එනවනේ කියලා. ඊට පස්සේ ආදරේ ප්‍රකාශ වුණාට පස්සේ එයා පස්සෙන් යනවා පිරිමියා ගණන් උස්සනවා. ඔය තමයි ක්‍රමය. හරි. ඉතින් ඔකම පටන් ගන්න ආදර කතා සමහර තැන්වලදී බිඳිලා වෙන් වෙලා යනවනේ පෙම්වතුන් පෙම්වතියන්. එහෙම ගියාට පස්සේ මේ ගීතය අත්තුලේ අපිට හම්බ වෙනවා එහෙම තරුණෙක් Tamanගේ ආදරයෙන් පරාජය වෙලා තවත් මිතුරියකට Tamanගේ දුක කියනවා. මේ ගීතේ මට දැනෙන හැටි මම කියන්නේ. එතනදී මිතුරිය අවසානයේ කියනවා ඒ දුක අහලා මගේ ළඟට එන්න කියලා. එතනදී මට හිතෙනවා අය අර සංස්කෘතිය ටිකක් බිඳලා ඉදිරියට ගිය පෙම්වතියක් ඒ වගේම බොහොම සංවේදී එඩිතර පෙම්වතියක් කියලා. ඔබ හරි. මට කියන්න දෙයක් ඔබ නැති කළා. මේ මට කියන්න ඕන කරන වැදගත් දෙයක් තමයි අබේ අයව මතක් වෙනවා. නිරංජලා සින්දු කියන්නේ නැහැ දැන්. ඒ නිසා අයවත් ඇගේ අඩුවත් මතක් වෙනවා. අබේ අය කියලා කියන්නේ හරි අපූර්ව සුන්දර මිනිහෙක්. හිමින් කතා කරන, කලබල නැති, දේවල් අහගෙන ඉන්න හොඳින් හොඳ හදවතක් තිබුණු මිනිසෙක්. අබේ කටහඬ අනුකරණය කරන්න තාම කාටවත් බැරි වුණා. ලංකාවේ පිරිමි කටහඬවල් එක වගේ ඒවා ගොඩක් තියෙනවා. අපි අහනවා සමහර වෙලාවට මේ අරයා නේද සින්දු කියන්නේ කියලා අපට පැටලෙනවා. අබේ අයත් එක්ක කාවත් පැටලෙන්නේ නැහැ. ඔහුට ආවේනික වූ හඬ පෞරුෂයක් තිබුණා. මම මේ මොහොතේ අපි ඒව ආදරයෙන් මතක් කරනවා. මේ ගීතය ඔබ කිව්වා වගේම සාම්ප්‍රදායික මෙවලම් අසම්මත ලෙස යොදා ගැනීමක්. මල සහ බඹර හැමතිස්සෙම ආදරයට ගැහණු පිරිමි ප්‍රේමයට සම්බන්ධ කරගත්ත දෙයක්. බඹර හැමතිස්සෙම යන මං හරි විරුද්ධයි මේ බඹරෙක්ව ඒකට දාගත්ත එකට පැරණි සාහිත්‍යකරුවා. මොකද මලකට යන්නේ බඹරා. බඹර මලකින් මලකට යනවා. ඒතර පිරිමිත් මලකින් මලකට යනවා වගේ මල් ඊට වඩා යනවා. නමුත් ඒක කියවෙන්නේ නැහැ මෙතන. ඒක බඹරගේ චර්යාව. මලකින් මලකට යන එක බඹරගේ චර්යාව. එන හැම බඹරටම මලක් ඉඩ දෙනවා කියන එක කොතනවත් කියවිලා නැහැනේ. මේක හරි අසාධාරණයි. පිරිමි මේ වෙනුවෙන් නැගී සිටින්න ඕනේ. මං කියන්නේ මෙතන අවස්ථාව තියෙනවා ගීතයකින් මේ අඩුවත් සම්පූර්ණ කරන්න. මේ මම කියන්නේ මේක ඇතුලේ බොහොම අපූර්ව යෙදුම් කීපයක් තියෙනවා මේ ගීතය ඇතුලේ සාහිත්‍යයේ යෙදුම් කීපයක් තියෙනවා. මේක සාමාන්‍ය ජීවිතයේදී සිද්ධ වෙනවා. මට බහ දීලා තිබුණා මලක්. ඒ මල කවුද කෙනෙක් නෙලාගෙන ගියා කියලා තව මලකට කියන එක පිරිමි ගතිය අනිත් එක. ඒ කියන්නේ මේ තමන්ගේ අදහස අනිත් එක්කනට කියලා අනුකම්පාව ජනිත කරවලා ආදරය දිනා ගැනීමේ පිරිමි මායමක් තියෙනවා. ඒ පිරිමි මායම තමයි මේ ගීතේ පෙන්නන්නේ. එතකොට ඒකට අර මල අහුවෙනවා. එහෙනම් මා වෙත පියඹා එන්නේ සෙනෙහ සිටින්නේ මල කීවා නෑ සෙනෙහ නෑ එතන තියෙන්නේ සෙනෙහ නෙමෙයි අනුකම්පාව අපට හුඟක් වැරදුණු තැනක් තමයි අපි හරියට ආදරය කරන්න දන්නේ නෑ අපි ආදරේ වගේ දෙයකට ආදරය කියලා රැවටෙනවා කවුරු කෙනෙක් ලස්සන නම් මගේ හිත ඇදිලා යනවා එතකොට මට හිතෙනවා මං එයාට ආදරේ කියලා මම දැකලා තියෙනවා තුගක් අය ලියා ගන්න දේවල් වල ඔයා හරි ලස්සනයි. මං ඔයාට ආදරේ. කට ඇරියම තේරෙන්නේ කොහොමද කියලා. කතා කරන්න ගත්තාම මම කියන්නේ. දන්නේ නැහැ මිනිස්සෙක් ගැන මෙලෝ දෙයක්. එයා මොන වගේ චරිතයක්ද? මගේ චරිතෙත් එක්ක ගැළපෙනවද? අපිට ගමනක් යන්න පුළුවන්ද? මගේ රුචි අරුචිකම් මොනවද? මේ කිසි දෙයක් දන්නේ නැහැ. මේ මල අර අහිමි වීමේ ශෝකය නිසා ඇතිවෙච්ච අනුකම්පාව තමයි මේ තියෙන්නේ. කොහොම නමුත් මේක අපූර්ව ගීතයක්. ගීතය රචනා කළේ ධර්මසිරි ගමගේ මහත්මයා සංගීතවත් කළේ ප්‍රේමසිරි කේමදාස ශූරීන්. අපි ඔබේ හඬින් ගීතය හමු. මේ තරම් අපූර්වට ගීත ගායන ඔබ ඉනෝකා මේ මුලින්ම අවුරුදු 8 දී විතර තමයි ගීත ගායනයට යොමු වෙන්නේ මේ මම රස කතාවක් අහලා තියෙනවා මුලින්ම තරගයකට ගීත කියපු දවස ගැන මේ අම්මා බලන්නේද එක්කගෙන ගිය තරගයට බොනික්කව කරන් දෙන්නම් කියලා තමයි සින්දු. මේ බොනික්කව පෙන්නලා තමයි මේ මම බෑකී එකේ ගියා බොනික්කව පෙන්නලා මෙයා අරන් දෙනවා රුපියල් 85 බොනික්කා නුවර. අපි නුවරනේ මම කලින් හිටියේ ඒ බොනික්කා අරන් දෙන පොරොන්දුට තමයි පළවෙනිම ගුවන් විදුලි ඒ කියන්නේ කඳුරට සේවය. ඕ. ඒක තමයි මගේ පළවෙනිම තරඟේ. ඒකෙන් පළවෙනියත් උනා ඉතින් විරුද්ධ කරගෙන. අද බොනික්කේ පොරොන්දු වෙලා නැහැ නේද? නැහැ නේ. දැන් නම් ඉතින් ආසාව වෙන්නේ ගීත කියන්නේ අනිවාර්යයෙන්ම ආසාවට වැඩිය මේ මගේ සතුට නේ දන්නේ නැහැනේ තේරෙන්නේ නැහැනේ සින්දු කියන්න පුළුවන් කියලා කියන්නේ යොමු කරේ ඉතින් ජාතික තනසේවන සභාවට යන්න තුරාම අම්මා තාත්තා තමයි කියන්නේ මම දන්නේ නැහැ මේ ගීතේ රසය කියන්නේ මොකද්ද මම පිච් එක කියන්නේ මොකද දන්නේ නැහැ ඉතින් කිව්වා ඉතින් දැන් තමයි මොකද්ද මේකෙන් ඇත්තට මම සතුටක් ලබන්නේ ඒකේ ඒ විදිහට මේ සංගීත ජීවිතේ පටන් ගන්න ඔබ රටම හඳුනගන්නේ 2000 වසරේ තුරුණු ශක්තිය සෞන්දර්ය චාරිකාවෙන්. ඔව්. මේ ඊට පස්සේ දැන් 2000 වසර දැන් 2019 අවුරුදු ගානකට පස්සේ ඔබ සම්මානයට පාත්‍ර වෙනවා. ඒ ආපු ගමන ගැන මොකද හිතන්නේ? ඔව් ඒ කියන්නේ රාජ්‍ය සම්මානයක් හම්බෙලා හරියට අවුරුදු 20කට පස්සේ තමයි මට දෙවෙනි රාජ්‍ය සම්මානය හම්බෙන්නේ. රාජ්‍ය කියන්නේ සම්මානය හම්බෙන්නේ පළවෙනි තුරුණු ශක්ති සම්මානය සහ යවුන සම්මානය හොඳම ගායිකාව ඒ 2000 වසරේමයි දෙකම ඊට පස්සේ තමයි මේ සිග්නිස් එක සම්මානය මට ලැබුණේ. ඉතින් අවුරුදු 20කට පස්සේ. ඔව් 2018 හොඳම සිනමා පසුබිම් ගායනයට. ඒ මේ ගීත ගැන පොඩ්ඩක් කියමු අර මුලින්ම රෙකෝඩින් එක කරපු විදිය. සාමාන්‍ය සංගීත කටයුතු කරගෙන ඉන්න අතරේ තමයි ඒක මට ලැබුණේ. මොකද සංගීත වික්‍රමසිංහ අයියා මට එයා සාමාන්‍යයෙන් කෝල් කරලා කිව්වා මෙහෙම ඉනෝකා මෙහෙම ඔඩිෂන් එකක් තියෙනවා යන්න මිහාවල් දවසේ. ඊට පස්සේ මම ජීවිතේ මම හැමතැනම කියන කතාව තමයි මම කිසිම දෙයක් බලාපොරොත්තු යන ගමනක් සම්මානයක්වත් සහ පළවෙනිය වෙයිද එහෙමවත් කුත් මම තේරෙයිද ඔහේ යනවා අන්න හරි ඒ වචන තමයි මම හැමතැනම කියලා දින ඔහේ ලැබුණොත් එහෙමයි නොලැබුණොත් එහෙමයි කියන තැන ඉන්න කෙනෙක් මම ජීවිතේ හැමදේම දක්ෂතාවයේ කියන දේ උපතින්ම උපරිමෙන්ම තියෙනවා නම් ඔහේ යන්න බය වෙන්න ඕනේ නැහැ. ඔව් ඒ ආත්ම විශ්වාසය යට හිතේ තියෙන්නේ නැති මම එදා ඉන්ටර්විව් එකට ගියා. ඉතින් කීප දෙනෙක් කැවිලි හිටේ ඒ වර්තමාන හිටපු මේ යවුන ඒ කියන්නේ ඔය ටෙලිනාට්‍ය වල පවා ගීත ගායනා කරන කීප දෙනෙක් ඔඩිෂන් එකට ඇවිල්ලා හිටියා. ඒ අතරේ මම තමයි පළවෙනියට මූණ දුන්නේ. මම හිතන්නේ මේ රසානන්දේ මම පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේ යමුනා මාලි මහත්මියත් එක්ක ඒ සම්බන්ධව කතා කරා. එතුමියත් හරිම තෘප්තිමත් වෙලා හිටියේ වෙලාව. එතකොට සම්මාන මට ලැබිලා නැහැ. ඒකට වුණා කියලා පස්සේ කොහොම හරි ඒ ඉන්ටර්විව් එකේ පළවෙනියට මම මූණ දුන්නා. ඉතින් මට ඇත්තටම එදා කිව්වා කවි ටික නමුත් මම හිතුවේ නැහැ මම ඒ කියන්නේ ඔඩිෂන් එකේ මම කියපු ගාත ටිකම තමයි චිත්‍රපටයට සම්බන්ධ කරලා තියෙන්නේ. මට ඒකත් හරි පුදුම සහගත දෙයක්. මොකද දෙවනි වාර රෙකෝඩ් කරේ මොකුත් නැහැ. පළවෙනිම කවි ටිකේ ඔඩිෂන් එකේම කවි ටික. ඉතින් මට ඇත්තටම මේක පුදුම සහගත සහ මට අහම්බෙන් ලැබුණු පුදුම සහගත අවස්ථාවක් ඒක. හරිම සතුටක්. මම ඉනෝකා ගැන කියන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඉනෝකා අද අපිට ඉන්න තාම දක්ෂ ගායිකාවක් ඉනෝකගේ වටිනාකම ඉනෝකා තාම හඳුනාගෙන නැහැ. මොකද එහෙම ඔහේ යන්න ඕන කරන ගායිකාවක් නෙමෙයි හිමින් යන්න ඕන කරන ගායිකාවක් නෙමෙයි ඉනෝකා. මොකද ඈ තුරුණු ශක්ති ජයග්‍රහණය කරනකොට ඒ මට්ටමේ හිටපු ගායිකාවන් ඊට වඩා ඉක්මන් ගමනින් ඇවිල්ලා තියෙනවා. ඒ බොහොම නිවිසනසිල්ලේ හිමින් යනවා තමයි. නමුත් ඒකෙන් ඇගේ රසිකයින්ට ඒ විශාල අසාධාරණයක් කරනවා. මොකද දැන් අපි දැක්කා මේ දැන් කියපු සින්දු අපි අහගෙන හිටියා. මම හිතන්නේ මට ඒකට කියන්න පැහැදිලි කරන්න වචන නැහැ. ඊටාම විශිෂ්ට ලෙස ඒ ගීතේ ගායනා කළා. ඒ ගීතේ තරන්නේ මේ ඕනම ගීතයක් ගායනා කරනවා නම් සාමාන්‍ය කෙනෙකුට තියෙනට වඩා විශේෂ සුවිශේෂ දක්ෂතාවයන් ඉනෝකාට තියෙනවා. ඉනෝකා ගීත අහගෙන ඉන්න තියෙනවා නම් ඒ ඇති. අපි හරි කැමති. නමුත් ඉනෝකා මේ උනන්දු වෙනවා මදි කියලා මට හිතෙනවා. මීට වඩා ගීත ප්‍රමාණයක් ඇගෙන් ලැබිය යුතු තිබුණා මේ සමාජයට. මේ අපි මේ සිනමා පටය ගැන කතා කරපු නිසාම අර ඔබතුමා කිව්වා වගේ මේ රසිකයින්ටත් අසාධාරණයක් කරනවා ඇයටත් අසාධාරණයක් එක පැත්තකින් කරගන්නවා. අපි මේ අර යශෝදරා සිනමා පටයේ බලපු බොහෝ දෙනෙක් මේ ගොඩක් ආදරය කර අර නරසීහ ගාථා පෙළට අපි කුංචි කොටසක් කියමු. පොඩි ගාථා. Sinema patah beluwa, atin mara rupa ramu tek, obe handa bohma puru ada galapun ada tamat nikang ada danut kianu kota sinema patah ada rupa pelapit ada mevila pena wage handa tek. Me mahacharya Sunil Ariratne anke Yashodhara sinema patah benuin obe narasih gata gayana kele, dan api ilang ratasanan de wedesatahanin torgen tiennet mahacharya Sunil Ariratne an adhyakshane karapu sinema patah kagityak. Wajira sinema patah geetya, me pasal preme kena kiana geetyak. Honda matrukawak kapita kata karan. Deno dahak nuan natare kaurudo matani kali. Pasal di me, depat tak me ke mata peenu. Ekak tamai me preme mahapuduma deyak. Boho dene katara api watani karan na puluang sangkarpya. Ma wate kauru hitiyat. ඔහු ඇය නැත්තම් මට තනිකමක් දැනෙන්නේ ප්‍රේමය තිබුණොත් විතරයි. ඒ වගේම තමයි කිසිවෙකු නැති පාළු තැනක පවා කිසිම පාළුවක් නොදැනෙන හැඟීමක් ප්‍රේමයට දෙන්න පුළුවන්. මට කවුරුත් නැති පාළු තැනක තනියම පැය ගාණක් දවස් ගාණක් ඉන්න පුළුවන් ප්‍රේමයයි Facebook එකයි තියෙනවා. ඒ වගේ මොන හරි සංකල්පයක් තියෙන්න බෑ මේ තනිකම නැති කරන්න. ප්‍රේමය මහ පුදුම සංකල්පයක් කියන එක සුනිල් ආරියරත්නයන් වෙනත් උදාහරණයකින් කියනවා. එක. දෙවෙනි කාරණාව මට ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන පාසල් ප්‍රේමය. පාසල් ප්‍රේමය පිළිබඳව වැඩිහිටියන්ගේ ආකල්පයක් තියෙන එක ඒක හොඳ දෙයක් නෙමෙයි. වැඩිහිටිය හුඟක් දෙනෙක් හිතන්නේ පාසල් ප්‍රේමය හොඳ නැහැ කියලා. ඕනේ නෑ ළමයි ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ යන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. ප්‍රේමය ඒක මොකටද කියලා කතා කරනවා. ඔබ පාසල් යන කාලේ ප්‍රේම කළා. ඔබත් ප්‍රේම කළා. අපි හැමෝම එහෙම තමයි. මම හිතන්නේ වැඩිම ප්‍රේම කරලා තියෙන්නේ පාසල් යන කාලේ. පස්සේ දැනගන්නවා ඒක ප්‍රේමය නෙමෙයි කියලා. කොහොම නමුත් මම පෞද්ගලිකව විශ්වාස කරනවා තරුණ ළමයින්ට ප්‍රේම කරන්න ඉඩ ප්‍රස්තාවන් දෙන්න ඕනේ කියලා. ඔකද ප්‍රේම කිරීම තුළ අපේ ශරීරයේ සියලු ඉන්ද්‍රියන් හෝමෝන හොඳින් ක්‍රියාත්මක වෙනවා. අපි ගැන හිතන්න පටන් ගන්නවා. තමන්ට තමන් පිළිබඳව විශාල ආත්ම විශ්වාසයක් ලබා දෙන දෙයක් ප්‍රේමය කියන්නේ. අපි අද දීපිකාගේ සින්දුව තෝරගෙන තියනවාද එනෝක? ඔබ එලියක් වී කියන්නේ? නෑ. නෑ. ඒ නිසා මට ඒ ගැන කියන්න පුළුවන් මෙතෙන්දී. ප්‍රේමයක් අපට වැටුනම අප මත ප්‍රේමයේ ආලෝක ධාරාවක් පතිත වුණාම අපට අපිව පේන්න පටන් ගන්නවා. මට මතකයි ඉස්කෝලේ යනකොට අපි 7 හෝ 8 පන්තියේ හිටියේ කෝච්චියේ ගිහින් මගේ පන්තියේ හිටපු ළමයෙක් හිටියා. දමිත කියලා එයා නම. කෝච්චිය අපි යනවා. දමිත යාළු වෙලා හිටියා ගෑනු ළමයෙක් එක්ක. 8 පන්තියේ ඉන්නකොට අම්මලා ගෑනු ළමයෙක් දිහා බලන්නවත් දෙන්නේ නැති කාලේ. ඒක ගෑනු ළමයෙක් අපේ ගෙදරට આવොත් අපේ අම්මා කියන ලොකු පුතා ගෙට යන්න කියලා. ගෑනු ළමගේ ආරක්ෂාව පතා නෙමෙයි. මගේ ආරක්ෂාව පතා. ඉතින් එහෙම තත්වයක් යටතේ මගේ යාළුවා මගේ පන්ති ඉගෙන ගන්න යාළුවා ඒ වයසේම තර පුංචි ගෑනු ළමෙක් එක්ක අතින් අල්ලගෙන යනවා. කෝච්චියේ. රටකජු අරගෙන ඒගොල්ලෝ බෙදාගෙන කනවා. මං හිතනවා මං ඒ කාලෙට ආපහු යනවා දැන්. මට නම් කවදාවත් මෙහෙම දෙයක් කරන්න හම්බ වෙන එකක් නෑ. මට කිසිම හැකියාවක් නැති දුර්වලෙක්. දමිත මහ ලොකු වීරයෙක් වගේ මට පේන්න ගන්නවා. ඒ වයසේදී ගෑනු ළමයෙක් ඉන්න පිරිමි ළමයෙක් කියලා. පස්සේ ඒකටත් එක්ක වාඩුව ගත්තම මම කියන්නේ පාසල් ප්‍රේමය තරුණ ළමයින්ට දෙන්න ඕනේ තියෙන්න ඕනේ අනුමත කරන්න ඕනේ දෙමව්පිය ඉඩ දෙන්න ඕනේ ළමයි හොඳට වැඩ කරනවා එතකොට ළමයි හොඳට ඉගෙන ගන්නවා එතකොට කියලා දෙන්න ඕනේ ලිමිට් එක කියලා දෙන්න ඕනේ අනිකුත් දේවල් සියල්ලත් සාර්ථකව කරන විදිය පිළිබඳව අනේ එතනදී දැන් මේ ඔබ මේ උපකාරක පන්ති ගුරුවරයෙක් විදිහටත් කටයුතු කරලා තියෙනවා පාසල් වයසේ ළමයින් එක්ක ගනුදෙනු කරලා තියෙනවා අර එදා ඔබ පාසල් කාලයේ අත්විඳපු ඒ පාසල් ප්‍රේමයයි අද පරපුරේ දරුවන් විඳින ඒ ප්‍රේමයයි අතර ඔබ වෙනසක් දකින්නවද මං හිතන්නේ ලොකු වෙනසක් දකින්නවා කියලා කියන්න බෑ ඒ කාලේ විරළු ගෙඩිය ගෙනල්ලා ජනේලේ අතරින් කෑල්ලක් නැත්නම් විරළු ගෙඩිය දෙන්න Anula karuna atileka dammi golu hadawathe sugatta denna utsaha kala eka premaya hangawena eda bhavitaya me samaje diunula thibunu mattama anu eda eka ada taruna gahan lameyekui pirimi lameyekui kamareyekata yanawa premaya kiyana eka igena ganna ugannanna beda hada ganna karanna deyak naha samaje mechchara wegen diunu wenakota lamaiwa werulu gediya gawa nawattala tiyanna ba ඔබ සමාජයේ මේ තරම් වේගයකින් ඉහළට යන්න දීලා ළමයින්ට කියන්න බෑ පරණ තැන ඉන්න කියලා. ඒගොල්ලන්ටත් ඒ වේගයෙන් යන්න වෙනවා යනවා. සම මේ සමාජයේ අනිත් කාරණාව තමයි මම කියන්නේ. අපි සමාජය හරි කුහකයි. දැන් මට ප්‍රේම කරන්න තියෙනවා නම් මම ඒක කරගන්නවා. මට chance එකක් තියෙනවා නම් මම ඒ chance එක ගන්නවා. මම හරි කැමතියි. හැබැයි ඔබ ප්‍රේම කරනවට මම කැමති නෑ. මට තියෙන කුහකකමක් ඊර්ෂ්‍යාවක් අනිත් අය ප්‍රේමයේ විඳිනවට ප්‍රේමයේ බෙදා ගන්නවට ප්‍රේම කරනවට අපි ඊර්ෂ්‍යයි අපි කතා කරගෙන ඉනෝකයි මයි තව චුට්ටක් ලඟ වෙලා කතා කළොත් එහෙම මේ කවුරු හරි කෙනෙක් දැක්ක නේද කිය අපි එහෙම කරලා බලමුද එහෙම කියන්න ඉඩ කඩ තියෙනවා අනිත් අය මේක විවේචනය කරන්නේ නිර්වචනය කරන්නේ ඒක නරක දෙයක් විදිහට අනිත් අය කරනවට අපි කැමති නෑ මේ සමාජයේ කුහකයි. ගැහණු පිරිමි ළමයි අත්අල්ලගෙන බස් එකක යනවට අපේ අය කැමති නෑ. ඒක මහ ලොකු වරද්දක් කළා වගේ හිතනවා. යුරෝපේ රටවල් වල මහ පාරේ කාටත් පේන්න ප්‍රසිද්ධියේ ඒගොල්ලෝ සිප වැළඳ ගන්නවා. මම කියන්නේ නෑ ලංකාවේ එහෙම කරන්න ඕනේ කියලා. නමුත් ලංකාවේ එහෙම කළාට මුකුත් කාටවත් දැනෙන්න බෑ. මේක මහ ලොකු විශාල වැරද්දක්. ඒ වැරද්ද නිසා ළමයි මොකද කරන්නේ? කාමරයකට යනවා. කාමරයකට යන්න කවුද මග පෙන්නන්නේ කවුද කාමරය හදලා දෙන්නේ මේ සමාජයේ මිනිස්සුන්ට නිදහසේ ආදරය කරන්න මිනිස්සුන්ට නිදහසේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තමන්ගේ ප්‍රේමය ප්‍රකාශ කරන්න අවස්ථාව නොදෙන සමාජය ඒගොල්ලන්ට බල කර සිටනවා යන්න කාමරයක් ඇතුළට කියලා. එතකොට ඒගොල්ල බලාපොරොත්තු වෙන තැනටත් එහා මේ ප්‍රේමය ගැන දන්නේ නැති ළමයි යනවා. අද කොළඹ නගරේ දවසකට 12000ක් ගබ්සා වීම සිද්ධ වෙනවා. කොළඹ නගර ප්‍රදේශයේ විතරක් 12000ක් ගබ්සා වීම සිද්ධ වෙනවා. කවුද වග කියන්න ඕනේ? සමාජය. අපේ අම්මලා තාත්තලා. අපිව ආරක්ෂා කරන ගමන් තමන්ගේ දුව පුතාව ආරක්ෂා කරන ගමන් එහා ගෙදර ළමයා කොල්ලෙක් එක්ක කතා කර හිටියොත් ඒකට පදයක් හදන අම්මලා තාත්තලා. නිදහස දෙන්න ඕනේ ජීවිතේ විඳින්න. හැබැයි මග පෙන්වීමත් එක්ක දරුවන්ට. 1981 වසරේදී තමයි තිරගත වෙන්නේ වජිරා සිනමා පටයේ ඒ වසරේදී සරසවි සම්මානය හිමි වෙනවා හොඳම සිනමාවට පසුබිම් ගායනය වෙනුවෙන් මේ ගීතයට ඉනෝකා අපේ ආචාර්ය නන්දා මාලිනියන්ගේ ගීතය ඔබ හඳින්නවා Dinoda ඊට කලින් මේ පොඩ්ඩක් තව පුංචි කතාවක් තියෙනවා. මේ පුංචි දවස්වල දැන් අම්මා හරි තාත්තා හරි බැන්නහම අපි පුංචි දරුවා විදිහට ඒකට ප්‍රතික්‍රියා කරන එක විදි තියෙනවානේ. හැබැයි මේ සමහරු ඉන්නවා අම්මා බැන්නහම කොලයක් පෑනක් අරගෙන පැත්තකට ගිහිල්ලා අම්මලා තාත්තලා මෙහෙමද ළමයිට සලකන්නේ. මෙහෙමද ළමයින්ට ආදරය කරන්නේ කියලා ලියන කෙනෙක්. රචනා ලියන. කවුද? ඔව් එහෙම කෙනෙක් මම දන්නවා. මේ මට හරියට මගේ පුංචි කාලේ දුක්වින්ද මම. දුක්වින්ද කියන්නේ මේ අනිත් පුංචි ළමයින්ට තිබුණු ළමා ජීවිතේ මට තිබුණ නැහැ කියලා මට අද හිතෙනවා. අපිට මේ සමහර වචන කියන්න බෑ. එක දවසක් මාරයි කියලා ගුටි කෑවා. මාරයි කියන්නේ කුණු හරපයක් අපේ කාලේ. ඒක කියන්න බෑ. මචං කියන්න බෑ. තනි කකුලෙන් හිටගෙන ඉන්න බෑ. උළුවස්සට හේතු වෙලා ඉන්න බෑ. කෑම කනකොට නිකට අත තියාගන්න බෑ. ලොකු අය කතා කරනකොට කට දිහා බලන් ඉන්න බෑ. පුදුම නීති ගොඩක්. බලන්න අපි හැදියා. අපි එහෙමයි හැදුනේ. එතකොට මේ සහ විශාල නීති ගොන්නක් එක. පිරිමි ළමයි වෙන අයත් එක්ක සෙල්ලම් කරන්න යන්න බෑ. අපේ මහගෙදර අවට පිරිමි ළමයි හරියට සෙල්ලම් කරනවා. ඒගොල්ලෝ මේ ජිල් බෝල ගහනවා. අපිට ඒක කරන්න තහනම්. ඒක නරක සෙල්ලමක්. කාඩ් පැක් එකක් දකින්නවත් බෑ. ඒවා හංගනවා දැක්කොත් එහෙම. පුදුම නීති ගොඩක් තිබුණා. එතකොට මට මගේ ජීවිතයේ සෙල්ලම් කියලා දකින්න හම්බුන දේ තමයි ලියන එක. පොත් කියවන එක, පත්‍ර කියවන එක. කොටිම මට සරමක් තිබුණේ. සරන් අඳින්න තහනම්. හැම මගේ වයසේ හැම කොල්ලෙක්ම සරමක් අඳිනවා. මට සරමක් දෙන්නේ. මම දන්නේ ඇයි කියලා අපි එහෙම හැදුවේ. අන්තිමට සරමක් නැති තැන මං අම්මගේ දිග සායක් ඇඳලා ඒක ඇඳගෙන ඉන්නවා ගෙදෙට්ට. අම්මගේ යාළුවා ආව මම ඉස්සරහට යනවා ඒක ඇඳගෙන. ඒත් මට සරමක් අරන් දුන්නේ. ඊට පස්සේ අම්මගේ සාරියක් කපලා ඒක සරම වගේ රෙද්ද වගේ මම ඇඳගෙන හිටියේ මට මතකයි. මම එහෙම ඇඳගෙන ඉන්න දවසක මට මතකයි මේ රිවිරස පත්‍රය අම්මා ගෙනත් දුන්නා. උදේට මට පත්‍ර ටික ගෙනත් දෙනවා. මට පත්‍ර ටික ඕනේ. ඒකේ තිබුණා ගුණදාස ලියනගේගේ කෙටි කතාවක් සරම් පොඩිය කියලා. අම්ම හුවා මගෙන් අම්මා මාත් එක්ක හරි ළඟින් කතා කරමින් ජීවිතේ බෙදා ගන්නවා පොඩි කාලේ. කොහොමද කෙටි කතාව හොඳයිද? මොකද්ද? මං කව සරම් පොඩිය කියලා. හොඳයිද සරම් පොඩිය? මං කව ඔව් කියලා. එන ඒකම ඇඳන් ඉන්න. මං කව ඔව් ඉන්නවා. දැන් අද සමුපකාරට යන්න තියෙනවා. ඒක ඇඳන් යන්න පුළුවන්ද? මං කව පුළුවන් කියලා. දැන් සමුපකාරය කියලා එකක් තිබුණා ඒ දවස්වල. හාල් ගේන්න යනවා. මම හරි ආසයි සමුපකාරයට අපේ ගෙදර වැඩ කරන කෙනෙක් හිටියා පොඩි කියලා. පොඩි එක සමපකාරයට යන්න. මොකද ඒකේ ගොඩක් අමුතු දේවල් දකින්න ලැබෙනවා. යන්න යන්නේ කොහෙවත්. ඉතින් සමපකාරයත් අපිට ලොකු ආනන්දයක්. හාල් දාන ලොකු අමුතු උපකරණයක් තිබුණා. මේ පැත්තට තරාදිය වගේ එකකට දාලා පඩි හාල් එකකට දාන. බිලක් දෙනවා පුංචි. ඒ බිල මැද්දෙන් හිලක් හදලා හාල් එකටම දාලා අපි යටින් මල් අල්ලන්න ඕනේ. ඒක දිගේ හාල් ටික ඇවිල්ලා අර මල්ලට වැටෙනකොට මම බලන් ඉන්න අර කොලෙත් වැටෙනවද කියලා. දැන් මේ ගමන යන්න මං කිව්වා ඔව් මට අඳින්න පුළුවන්. එහෙනම් ඇඳන් යනවද කියලා අම්මා ඔට්ටුවක් ඇල්ලුවා. මට අද වගේ මතකයි වොයිල් සාරියක් දෙපැත්ත පේන ඒ සාරි කෑල්ල ඇඳගෙන මං ටවුන් එක මැද්දින් ගියා. මං කියපු වචන ඉෂ්ට කරන්න ඕන නිසා. කොහොම නමුත් නිතර අරගල ඇති වෙනවා අම්මයි මායි අතර. ගහනවා මට. පොඩි කාලේ ගහනවා හරියට. එහෙම ගැහුවම මම අඬා කොලයක් අරගෙන ලියනවා දෙමව්පියන් දරුවන්ට සැලකිය යුත්තේ කෙසේද? ඒ වගේ මාතෘකාවකින් රචනා. ඒ ලියපු දේවල්ද ඒ අත්දැකීම්ද මතක පොතට එකතු වෙන්නේ? ගොඩක් දේවල්. ඒ කාලේ මහ ගෙදර ළමා කාලේ මතකයේ තමයි මතක පොතේ හුඟක් තැන්වල තියෙන්නේ. මගේ මතක තමයි ඔබේ මතකත්. මම දන්නේ ඔබේ කොහොමද කියලා මගේ වයසේ අයගේ මතක එකයි. අපිට තිබුණේ ඒක අත්දැකීම. ඒ කාලේ සමාජ වටපිටාවත් එක්ක කොහේ හිටියත් අපි හැමෝටම එක සමාන අත්දැකීම් ලැබෙනවා. ඊළඟ ගීතයට අපි යමු. ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ මල්ලිය කම්බැඳි ගීතය තෝරගෙන තියෙනවා. දැන් මේ ගීත මා වෙනුවෙන් තෝරගත්තේ ඉනෝකා. මම තමයි තෝරන්නේ මම වෙනුවෙන් ඉනෝකා තෝරලා මට දුන්නේ. මම දන්නේ ප්‍රේම ගීතම තමයි ඒ තෝරගෙන තියෙන්නේ මා ගැන හරියටම දැනගෙනද කියලා දන්නේ නැහැ. මල්ලිය කම්බැඳි කියන ගීතය අපූර්ව ප්‍රේම ගීතයක්. ඒ ගීතය අපූර්ව වෙන්නේ අජන්ත රණසිංහ නිසා. අජන්ත රණසිංහ තරම් ආදරණීය වචන තිබුණු කෙනෙක් අපේ අතීතයේ හිටියේ නැහැ. අජන්තගේ වචන එතරම්ම ප්‍රේමණීයයි. ඒ වචන කොහෙන් කොයි තැනට යොදනවද කියලා අපිට හිතා ගන්න බෑ. ස්ථානියම තියෙනකොට කිසි පළක් නැති වචනයක් අජන්ත තව වචන දෙකක් ඇතුළට දාලා ප්‍රේමයක් නිර්මාණය කරනවා. මේක හරි අපූර්ව ගීතයක් ආදරය ගැන කියන. එතනදී මට කියන්න තියෙන දේ තමයි ආදරය ගැන මේ තරම් අපූර්ව ලෙස කියන්න පුළුවන් වන්නේ ආදරේ අපූර්ව වින්දනයක්. ආදරේ නැත්තම් මේ ලෝකෙ මිනිස්සුන්ට ඒගොල්ලෝ මිනිස්සු නෙමෙයි. මිනිසා මිනිස්සෙක් බවට පත් වෙලා තියෙන්නේ ආදරේ කියන එක නිසා. ඒ අපි කතා කරන දෙන්නෙක් අතර ඇතිවන යෝන් ප්‍රේමයේ ඒක විතරක්ම නෙමෙයි. හැම වයසකම ප්‍රේමය කියන එක අවශ්‍ය කරනවා. හැම තැනකටම ප්‍රේමය කියන එක අවශ්‍ය කරනවා. මම දකිනවා අද මම දැම්මා මගේ Facebook එකේ සටහනක් මිනිස්සු කට්ටියක් පොර කරනවා බස් එක යන්න බස් එකට නගින්න කෙට්ටු කකුල් තියෙන පුංචි ළමයි 3 දෙනෙක් ඉස්කෝලේ ළමයි ගෑනු ළමයි 3 දෙනෙක් බස් එකට නැග ගන්න බැරුව ඒ බස් එක දිහා බලාගෙන ඉන්නවා විශාල පොත් බෑග් පිටේ තියාගෙන මගේ ඇස් දෙකට කඳුළු ආවා ඒක දැකලා මම කල්පනා කරන්නේ මිනිස්සුන් තුල ආදරය තිබුණා නම් මේක මෙහෙම වෙන්නේ නැහනේ කොතනද ආදරේ නැති උනේ අර පුංචි දරුවෝ 3 දෙනාට බස් එකට ගොඩ වෙන්න බැරිකම ලොකු අය ගොඩ වෙලා යන තැන නෙමෙයි. ඒ ළමයින්ට බස් එකක් දාන්න තිබුණු සල්ලි වලින් අපේ රටේ മന്ത്രിවරු ඩියුටි ෆ්‍රී කාර් එක සුකුම්බෝගේ විදියට යන තැන. මේ මිනිස්සු ආදරේ නැහැ. මේ සමාජයට දරුවන්ට ආදරේ නැහැ. අපේ රටේ මහ විශාල ගොඩනැගිලි හැදුනට මහ විශාල ප්‍රතිරූප තියෙන නායකයෝ බිහි වුණාට සත පහක වැඩක් නැහැ. ඒ සමාජයේ පුංචි දරුවන්ට ආරක්ෂාව රැකවරණය දෙන්නේ නැත්තම්. එහෙම දෙන්න ආදරයක් තියෙන මිනිස්සු මේ සමාජයට ඕන කරනවා. ආදරේ නැතිකම හැම තැනකම තියෙනවා. කොහේ හරි තැනක මොන විදිහේ හරි ප්‍රශ්නයක් තියෙනවද? මම කියන්නම් ඒක ආදරෙත් එක්ක බැඳෙන්නේ කොහොමද කියලා. සාදරේ හරි අවශ්‍ය කරන දෙයක්. ඒ ආදරේ ඉගෙන ගන්න මිනිස්සු ගෙදර අම්මගෙන් තාත්තගෙන්. ඒ ආදරේ ඉගෙන ගන්න මිනිස්සු පාසලෙන්. ඒ ආදරේ පාවිච්චි කරන්න මිනිස්සු යෝන් ප්‍රේමයේදී පෙම්වතාට පෙම්වතියට බිරිඳට සැමියාට. ඒ ආදරේ තමයි හැමතැනම ගලාගෙන යන්නේ විවිධ හැඩවලින් විවිධ පාටවලින්. ආදරේ නැතිකම අපි දරුණු ලෙස දැඩි ලෙස අත්විඳින මේ කාලේ මේ ගීතේ අපට ආදරය ගැන ආදරයේ සුන්දරත්වය ගැන අපූර්වවට කියනවා. මේ වචන අහන්න. මේකත් සිනමා පටයක ගීතයක් චූඩාමානේකිය සිනමා පටයේ ගීතයක් ආචාර්ය වික්ටර් රත්නායකයන් ගයන්නේ අර කිව්වනේ මේ ඉනෝකා ඔබලු තෝරගත්තේ වැඩිපුර ප්‍රේම ගීත නිර්මාණ ශිල්පිනියක් විදිහට ඔබට කොහොමද ප්‍රේමය දැනෙන්නේ ඇත්තට නිර්මාණ ශිල්පිනියක් කියන්නේ කලා ශිල්පිනියක් විදිහට සහ ජීවිතයේ විඳින කෙනෙක් විදිහට ඇත්තටම දැන් අර නාරදා කිව්වා වගේ දැන් නාරදායට මම ප්‍රේම නොකර ප්‍රේම කරනවා ඒ කියන්නේ ඔහුගේ කලාවට නිර්මාණ වලට සහ අපි යම් සීමාවක් ඉඳගෙන ප්‍රේම කරනවා. ඉතින් ඒක තමයි ප්‍රේමය කියන්නේ. ඉස්සෙල්ල කියන්නේ තිබුණා. අනිවාර්යයෙන්ම අපි බැඳීමෙන් සහ ඒ අර කලා නිර්මාණත් එක්ක දැන් මම මොහුගේ අර පළවෙනි සම්මානය ගත්ත පද රචනයේට මම පුදුම විදිහට ආදරය කරනවා. හිතෙන්නේ දැන් මේ මොහුනේ ලියවි කියලා. ඒකට ආදරය යන්නේ ඔහුට. ඒ අපිට දැනිච්ච දේ වචන ටිකත් එක්ක අපිට ආදරේ යන්නේ ලියපු කෙනාට. ඉතින් අපි සීමා සහිතව ඉතින් අපි කලා නිර්මාණ විඳින අතරේ මේ පුද්ගලයාට අපි ප්‍රේම කරනවා මනසින්. ඉතින් ඒ වගේ මම ප්‍රේමය දකින්නේ දැන් මම ප්‍රායෝගිකව ප්‍රේම කරනවා නම් මම දකින්න විදියට ඇත්තට ඒකේ දුක විරහව මම විරහ විඳින්න හරි කැමති කෙනෙක් ප්‍රේමයේ. ඉතින් මට ප්‍රේමේ පරිත්‍යාග කරන්නත් පුළුවන් මට ප්‍රේමේ ලබා ගන්නත් පුළුවන්. ඒ හැම වින්දනයක්ම සහ විඳීමක්ම මම ප්‍රේමය තුල විඳලක් තියෙනවා වින්දනය කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ප්‍රේම හරිම ඒක ප්‍රේමයම තමයි. හරිම මට නම් හරිම සුන්දර අත්දැකීමක් ප්‍රේමය කියන්නේ. විරහවයි වින්දනය දෙකම මට හරිම සුන්දරයි. තවත් පුංචි කාරණාවක් අහලා අපි සින්දුව අහමු, ගීතය අහමු. මේ දැන් අපි හැමෝම ප්‍රේමයට කැමතිනේ. ගීත අහන අපි හැමෝම වැඩිපුර අහන්නේ ප්‍රේම ගීත. හැබැයි මේ අපි ආදරය කරන මේ පැරණි ප්‍රේම ගීත අතරයි දැන් බිහි වෙන ප්‍රේම ගීත අතරයි ඔබට වෙනස දැනෙන්නේ කොහොමද? මම කතා කරන අකමැති මාතෘකාව මොකද මේ? ඒකට හොඳම උදාහරණය මම මේ රටවටා යනවා මේ අපේ ධම්මික බණ්ඩාර මහත්මයාගේ ගීතාලංකාර වැඩසටහන සමග ඔහු ඒ සම්බන්ධව ඇත්තටම හරිම දේ ඔහුගෙන් මම නිතර අහන දෙයක්. ඉතින් ඒක ඉතින් මෙහෙම රසය අපි හිතන්නේ මේ මිනිස්සු ඉල්ලන රසය කියලා අපි දෙන්නේ ප්‍රේමය ගැන. නමුත් ඇත්තම කිව්වොත් දැන් අඳුව වැඩියාවල්නේ තියෙන්නේ ඉතින් ප්‍රේමේ පිළිබඳ. ඉතින් මම නම් ඒ දැන් කියන ගීත මම මොකක් කියන්න කැමති නැහැ. මම කලින් වැඩසටහනෙත් පොඩ්ඩක් ප්‍රේමේ එපා වෙනවා සමහර තැන්වලදී ඒක අහනකොට මටත් එතන අදහසක් දැනෙනවා කියන්න ඕනේ. මට නිහඬව ඉන්න බෑ. අපි නෙලන්නේ අපි වපුරපු දේ. ප්‍රංශ කියමනක් තියෙනවා සුළං වැපිරුවොත් සුළු සුළං ලැබෙනවා කියලා. අපේ සමාජය එළියට දෙන්නේ පැල කරන්නේ හරසුන් බොල් දේවල්. ඒ හරසුන් බොල් පොහොර ලබාගෙන පීදෙන ඵල හරසුන් බොල් ඒවා තමයි. අපේ ටෙලිනාට්‍ය අරගෙන බලන්න. අපේ ප්‍රවෘත්ති අරගෙන බලන්න. අපේ පත්තරවල තියෙන පුවත් අරගෙන බලන්න. මේවා හරවත් ගැඹුරු යමක් තේරුම් ගන්න පුළුවන් සමාජයට පණිවිඩයක් දෙන දේවල් නෙමෙයි. අපේ විද්වතුන් කියන අය අරගෙන බලන්න. මොනවද ඒගොල්ලෝ කතා කරන්නේ? මොනවද ඒගොල්ලෝ මේ සමාජයට දෙන්නේ? මඟ පෙන්වන දේශපාලකයෝ අරගෙන බලන්න. මොනවද ඒගොල්ලෝ සමාජයට දෙන්නේ? ඒගොල්ලෝ මුකුත් සමාජයට නොදී පූජ්‍ය පක්ෂය බලන්න. ඒගොල්ලෝ අද සමාජයේ මොනවද කතා කරන්නේ? බන කියලා ඇවිල්ලා මොනවද කියන්නේ? ඒගොල්ලෝ මුකුත් සමාජයට නොදී සමාජයෙන් ආපසු වෙන කුණුහරුප වලට බනින්න එක වැරදි. මොකද ඒගොල්ලෝ වපුරපු දේවල් තමයි මේ අපි නැලන්නේ. ඒ නිසා භයානක දෙයක් තියෙනවා. මේ රටේ විද්වතුන්, පාලකයින්, පූජ්‍ය පක්ෂය බරපතල විනාශයක් කරනවා මේ රටට. මාධ්‍ය බරපතල විනාශයක් කරනවා. ඒගොල්ලෝ මේ සමාජයට දෙන්න ඕන කරන හරි දේ දීලා සමාජය හරි මගට ගෙනියන්නේ නැහැ. එහෙම ගෙනියන්නේ නැතුව සමාජයෙන් ලැබෙන ප්‍රතිචාරය වැරදි කියලා කියන්න බෑ. හොඳයි. එහෙනම් අපි ආචාර්ය විද්‍ය රත්නායකයන්ගේ ගීතය අහමු. ගෙලහුණු පදවැලක රසාරුත සොයන රසානන්දේ වැඩසටහනේ අද දවසේ අවසන් ගීතය අහන්නයි අපි මේ සූදානම් වෙන්නේ. මේ යුග ගීතයක් තෝරාගෙන තියෙන්නේ විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා සමගින් විශාරද මාලනී බුලත් සිංහලයන් ගයන ගීතයක්. අර මේ ඔබ දෙනෝදාහක් නුවන් අතරේ ගීතය ගැන කතා කරනකොට ඔබ කිව්වා ප්‍රේමයට පුළුවන් අපිව දෙනෝදාහක් අතරේ තනි කරන්න, ඒ වගේම තනි වෙලා ඉන්න මොහොතක ඒ තනිකම පාළුව නැති කරන්නත් කියලා. ඒ වගේම මේ මට හිතෙනවා ප්‍රේමයට පුළුවන් අපිව එක මොහොතක පියවි ලෝකයෙන් මුදවලා මායාකාරී ලෝකයකට අරගෙන යන්න. හැබැයි ඒ ප්‍රේමයටම පුළුවන් ආයෙමත් ඒ මායාවෙන් ඒ හීන ලෝකයෙන් අපිව මුදවලා පියවි ලෝකයට අපිව අරගෙන එන්න. මේ ගීතය අහනකොට මට හිතෙන්නේ හැම ප්‍රේමයක් ගැන. ඔබ හරි. ඔබ ප්‍රේමය ගැන හොඳට දන්නවා කියලා තේරෙනවා. මේ ගීතයේ සමහර තැන්වල මම නවතිනවා. මම ගීතය එක්ක නවතින්නේ කොහේ හරි එක පුංචි තැනක. මොකද මම විශ්වාස කරනවා මේ ලෝකයේ පැවැත්ම සියලු දේවල් ඉතාම පුංචි කාරණා මත රඳා පවතින කියලා. මහා විශාල නැව් ගිලෙන්නේ පුංචි හිල් වලින් වතුර කාන්දු වෙලා වෙන්න පුළුවන්. මේ පුංචි තැන් ගැන අපි සැලකිලිමත් වෙන්නේ නැහැ සමහර වෙලාවට. හැබැයි පුංචි දේවල් හරි විශාල ලෙස වටිනවා. ඉතාම සුළු දේවල් ජීවිතේ හුඟක් වටිනවා කියලා අපිට තේරෙන්නේ වැරදුනාට පස්සේ. සමහර මම කවුන්සලින් කරනවා, උපදේශ කටයුතු කරනවා. ඒ නිසා ප්‍රශ්නයක් අරගෙන එන හුඟක් දෙනෙක්ගේ ප්‍රශ්නේ හොඳට විමසා බලාගෙන යනකොට ඉතාම පුංචි දෙයක්. ගෙදර ඇවිල්ලා මිනිස්සයා ගෙදර ඇවිල්ලා මහන්සියෙන් ඉඳ ගන්න ඉස්සෙල්ලා ගෙදර ප්‍රශ්නයක් කියනවා බෙරිද? හරි පොඩි දෙයක් නේ. මේක ගේ ඇතුළට එන එකේ තෘප්තිය මිනිස්සයාට නැති කරනවා. එයා ප්‍රමාද වෙලා එනවා. යාළුවෝ හම්බ වෙනවා. බීලා එනවා. දැන් ප්‍රශ්නේ පටන් ගන්නවා. මූලික ආරම්භයේ තියෙන පුංචි තැනක. ඒක මම අමතරව කාරණාවක් විදිහට කිව්වේ. මේ ගීතේ ගැන කතා කරද්දී මට එකපාරට මතක් වෙන සිද්ධියක් තියෙනවා. අපි තරුණ කාලේ යාළුවෝ කීප දෙනෙක් කෑම කන්න ගියා. හෝටල් එකකට ලංකාවේ කොළඹ. පොඩි හෝටලයක්. කෑම කනකොට මේ ඒක හිටපු වේටර්වරයා බොහොම උනන්දුවෙන් ළඟට ඇවිල්ලා මේ පිඟන් හොදලා දෙනවා, හොදි ගෙනල්ලා දෙනවා, අහනවා දේවල්. මගේ යාළුවට මං කිව්වා ලොකු ටිප් එකක් ඕන වෙලා වෙන්න ඇති කියලා. විහිළුවට කිව්වා අපි හැමෝම දෙයටම විහිළු කරන කාලේ ඒක ඕන දෙයකට hina වෙන්න බලන් ඉන්න කාලේ. එතකොට අනිත් එක්කෙනා කිව්වා එතකොට වැඩිපුර අඩියක් ගහන්න එහෙම වෙන්න ඇති. මං කිව්වා නෑ, දරුවන්ට මොන හරි ගෙනින් දෙන්න වෙන්න ඇති. අපි දැන් මේ බොරු කතාවක් මේ ගෙනියන්නේ මේ වාද කර කර. මොන හරි ගිහින් දෙන්න වෙන්න ඇති. නෑ බං ඌ බැඳලා නැතුව ඇති. පිස්සුද බැඳලා මං දැන් කියනවා. දැන් අපි උපන්‍යාස බිහි කරනවා. මෙහෙම වෙන්න ඇති කියලා. මං කිව්වා හරි. මං අහන්නද කියලා. කියා කොට්ටුද කියලා. අපි ඔට්ටුවක් දාලා දැන් මම කියන්නේ එයා බැඳලා විවාහකයි. අර ඒගොල්ලෝ කියන්නේ එයා විවාහක නැහැ. ළඟට කතා කරලා කොහෙද ගම කියලා එක පාටම අහන්න බෑ බැඳලාද කියලා. කොහෙද ගම? ඇඹිලි පිටිය සර් කිව්වා. ඒතර මෙහෙ නැවතිලා ඉන්නේ නේ. මේ කොච්චර කාලයකට සැරයක්ද ගෙදර යන්නේ? මාසයකට සැරයක්. පඩිය එහෙම කොහමද? හරි මදි සර්. එතකොට දරුවන්ට මොන හරි ගෙනියන්නවත් ඉතුරු වෙන්නේ නැද්ද? කියනකොටම මේ මිනිස්සයා ඇඬුවා. ඒ මිනිස්සයා එකක ගහ ඇඬුවා. පුංචි පුතෙක් ඉන්නවා. දරුවෝ දකින්න විදිහක් නැහැ. ජීවිත ප්‍රශ්නෙට මැදි වෙලා ඉන්නේ. පඩිය හරිම අඩුයි. එයා කිව්වා රෑ 12 එක වෙනකන් වැඩ කරනවා. උදේ පාන්දර 5ට ආයිත් නැගිටින්න ඕනේ. මේ රස්සාව කරන්නේ දරුවව ජීවත් කරවන්න. දරුවව දැක ගන්න විදිහක් නැහැ. මගේ ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මිනිස්සු ඇඬුවේ? වේදනාවෙන් ඉන්න කෙනෙකුට ඒ මොහොතේ ඒ වේදනාව නැති කරන්න කවුරු හරි වචනයක් කිව්වොත් ඒ හදවත හිල් කරන්න යැති. ඔබ දුකෙන් ඉන්න වෙලාවට ඔබේ දුක කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඔබ උණු වෙලා වැක්කරෙනවා. ඒ වගේ සුසුමක උණුසුම නොදැනුණු හදකට සුසුමක් උනේ ඔබයි. අපට යම් කිසි දෙයක් අවශ්‍ය වෙලා තියෙන වෙලාවට ඒක දෙන එක තමයි ආදරේ කියන්නේ. ඒක තියෙන බොහොම පුංචි තැනක. ඔබේ ආදරණීය වචනයකට පුළුවන් මිනිස්සෙගේ ජීවිතයක් ගොඩනගන්න. ඔබ ආදරණීය වචනයක් කියන්න ඕන කරන වෙලාවේ එහෙම ආදරණීය වචනයක් කිව්වේ නැත්නම් ඔබට පුළුවන් ඒ මිනිස්සයාගේ ජීවිතේ විනාශ කරන්න. ජීවත් වීම කියලා කියන්නේ මහ විශාල කලාවක්. ඒක ඇතුලේ අපිට ඉගෙන ගන්න හුඟක් දේවල් තියෙනවා. ඒත් අපි තවමත් මතු පිට අත ගන්නවා. ඇත්තටම හිතන්න ඕන කරන, ඇත්තටම බලන්න ඕන කරන දේවල් කොයිතරම් තියෙනවද කියලා අපේ ගීත සාහිත්‍ය තුලින් විතරක් උනත් දැනගන්න පුළුවන්. අර මේ වේටර් මහත්මයාගේ මුංචි කතාවත් එක්ක මටත් හිතුනේ දැන් අපි ජීවත් වෙන හැම මොහොතකම අපි රස්සාව කරත්, ගෙදර දොරේ හිටියත් අපේ හිත ඇතුලේ මොකක් හරි පුංචි හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් අපි ජීවිතේ වැඩිපුරම පීඩා විඳින. ඒ වගේ තමයි අපිට මුණ ගැහෙන හැම මිනිස්සෙක්මත් ජීවිතේ උදේ හවස අපිට ඕනෑ තරම් මිනිස්සු මගතොටේදී හමු වෙනවා. හැබැයි මේ අපි ගොඩක් වෙලාවට අපේ ඔළුවේ ප්‍රශ්න තියාගෙන ඉන්නේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්නේ. එතකොට ඕනෑ තරම් අපේ අතින් මිනිස්සුන්ගේ හිත රිද වෙනවා. හැබැයි අපි හැම තිස්සෙම හිතන්න ඕනේ අපි වගේ මේ හැම මිනිස්සෙක්ම ඒ මොහොතේ Tamanගේ ජීවිතේ විඳවන ලොකු ප්‍රශ්නයක් එක්ක ජීවත් වෙනවා ඇති කියලා. අන්න ඒ මොහොතේදී තමයි ඇත්තටම ආදරය කියන දේ මේ ලෝකයට වැඩිපුරම ඕන වෙන්නේ. හොඳයි. විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා සමගින් විශාරද මාලිනී බුලත් සිංහල මහත්මියගේ ඇයු සුසුමක උණුසුම නොම විඳි හදකට මේ ගීතයත් එක්ක අද දවසේ අපිට රසානන්දේ වැඩසටහනින් සමුගෙන යන්න සිද්ධ වෙනවා. මේ වැඩසටහනේ ඉතිරි කොටසත් එක්ක තවත් දවසක අපි එනවා ඔබව හමු වෙන්න. පන්හිඳෙන් ගිලහුණු පදවැලක රස අරුත එක්ක, ගීතයේ රස මතක එක්ක අතීතයට යන්න, අනාගතයට යන්න, ඒ වගේම ඒ මතකයන් එක්ක ජීවිතයේ හැඟීම්, දැනීම් විඳ ගන්න අපි ආරාධනා කරනවා ඔබට හැමදාමත් රසානන්දයත් එක්ක රැඳෙන්න කියලා. අද රසානන්දේ වැඩසටහනේ අපිට පදවැල් එක්ක ජීවිතය ගැන බොහෝ දේවල් කියා දුන්නා. මෙවර රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම ගේය පද රචනය වෙනුවෙන් සම්මානය දිනාගත් සම්මානීය ප්‍රවීණ ගේය පද රචක නාරද විජේසූරිය මහත්මයා ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද රසානන්දේ වැඩසටහනත් එක්ක එකතු වුණාට. ඒ වගේම සිඩ්නි සුත්තමාචාර සිනමා රූපවාහිනී සම්මාන උළෙලේ හොඳම සිනමාපට පසුබිම් ගායනය වෙනුවෙන් මෙවර සම්මානය දිනාගත් ගායන ශිල්පිනී ඉනෝකා අහංගම ඔබටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද අපේ රසානන්දය හැඩ කරන්න එකතු වුණාට. ගීතයට අපි හැමෝම ආදරේ. ගීතය තමයි අපේ ජීවිතේ අපිට දැනෙන දුක සතුට අපිත් එක්ක බෙදා හදා ගන්න. එහෙනම් ඉතින් ඒ වගේ ගීත එකතුවක් එක්ක අපි ලබන සතියේදීත් රසානන්දය වැඩසටහනින් හමු වෙමු. අපි ඔබේ ගීතයත් එක්ක සූදානම් අද දවසේ රසානන්දය වැඩසටහනින් සමගින් යන්න. ස්තුතිවන්ත වෙනවා අපේ වාදක මණ්ඩලයටත්. keyboard වාදනයෙන් පුන්සිසි ලහිරු දර්ශන, box guitar වාදනයෙන් නුවන් සම්පත් සහ තබ්ලා වාදනයෙන් මහේෂ් දිසානායක අද අපේ වැඩසටහනත් එක්ක එකතු වුණා. Kanda